අයිබෝවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින් අද ඔබ හමුවන මම නිමේෂ් ජයසූරිය මම ෆාතිමා නස්රින් අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල තවත් හෝරා කීපයකින් උදාවන අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම් පුණ්‍ය කාලයේ ආගමික වතාවත් වලට පැමිණෙන බැතිමතුන්ගෙන් ආගමික ස්ථාන පිරීයයි අලුත් අවුරුද්ද වෙනුවෙන් ස්වර්ණ වාහිනියේ ස්වර්ණ වර්ණ අවුරුද්දත් අද දවස පුරා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගත කිරීම සම්බන්ධයෙන් ස්ප්‍රින්ග් සමුළුව අතරතුරදී පොදු එකඟතාවක් ජනපති සූම් තාක්ෂණයෝ සේක්වේයි රිලවුන් රට යැවීමේ තීරණය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ ජනපති සමග සාකච්ඡා කරනවා පරිසර සංවිධාන දැඩි ස්ථාවරයකට පැමිණෙද්දී රිලවුන්ගෙන් වන හානිය වළක්වන ලෙස ඉල්ලා ප්‍රදේශ රසක ජනතාව දුක කියති බලන්ට එක පොල් ගැටයක් තියෙනවද බත් මුට්ටිය කුස්සියේ නැහැ ඒක අපිට යන්න දෙන්නේ නැහැ අඩියක් මේ හිලහත්තින් ද අතේ තියෙන හදේ හරිය උදුර අඳුනවා ගෙවල් වල කිසිම දෙයක් තියන දෙන්නේ නැහැ වත්තේ පොල් ගස් 10ක් විතර තියෙනවා අපිට කඩෙන් කන්න වෙලා තියෙන්නේ මුදුන් ඌ ඉර නන්දරාජපුරේට ගොඩක් අවු රස්නේ මේ දවස් පහළ මට්ටම් වල ජල වාෂ්ප සාන්ද්‍රණය කියලා අගයක් ගැනීම මේ තත්ත්වයට බලපාන ටෙක්සාස් ප්‍රාන්තයේ ගොවිපලක පිපිරීමකින් ගවයින් 18000ක් මියයයි සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවට තවත් ඇත්තේ හෝරා 3කට ආසන්න කාලයක් මෙවර අලුත් අවුරුද්ද ඉහළින් සැමරීම සඳහා ලංකා වාසී සිංහල දෙමළ ජනතාව මෙවන විටත් මහත් උද්‍යෝගයෙන් සූදානම්ව සිටිනවා නව අවුරුදු නැකත් පත්‍රයට අනුව හද පෙරවරු 8:35ට පුණ්‍ය කාලය ආරම්භ වුණා මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත් නොනගතේ උදා වුණේ අද උදෑසන 8:35ටයි. එය අද අපර භාග 9:23 දක්වා යෙදී තිබෙනවා. නොනගතේ හෙවත් නැකත් නොමැති කාලය ලෙස හඳුන්වන පුණ්‍ය කාලය තුල ආගමික වතාවත්වල නියැලීම සුබ බවටයි සැලකෙන්නේ. ඒ අනුව බොහෝ ජනතාව අද උදෑසන සිටම වෙහෙර විහාරස්ථානවලට පැමිණ ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබුණා. පුණ්‍ය කාලයේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අද උදෑසන සිටම සදහැවතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සහ රුවන්වැලි මහසෑය වන්දනාමාන කිරීම සඳහාත් සදහැවතුන් අද පෙරවරුවේ සිටම පිරී පැවතියා. පුණ්‍ය කාලය තුල දිවයිනේ අනෙකුත් වෙහෙර විහාරස්ථානවලට පැමිණි සදහැවතුන්ද ආගමික වතාවත්වල නිරත වූ ආකාරය දක්නට ලැබුණා. යාත්‍ර පුණ්‍ය කාලය තුල දෙමළ ජනතාව හින්දු කෝවිල් වල මෙලස ආගමික වතාවත් සිදු කළා. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් නව අවුරුදු උදාව සිදුවන්නේ අද අපර භාග 2:59ටයි. නව අවුරුදු උදාවෙන් පසු නව අවුරුද්දේ ලිපගිනි මිලවීමේ සුබ මොහොත අද අපර භාග 3:29ට උදාවන අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණ වලින් සැරසී දකුණු දිශාව බලා ලිබ්බැඳ ගිනි මොලවා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විලඳ මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂ්‍යෙහි සඳහන් වන්නේ. ඒ සඳහා පසුගිය කාලයේ පුරාම ජනතාව සූදානම් වුණේ මෙලෙසේ. මේ අතර නව අවුරුද්දේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය සඳහා සුබ මොහොත උදාවන්නේ අද අපර භාග 5:05ටයි. නැකත් පත්‍රයේ සඳහන් වන්නේ විචිත්‍රවත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සුදුසු වන බවයි. මේ සියලු නැකත් උදාවන මොහොතේ ගිනිකෙලි දල්වා ප්‍රීතිවීම අවුරුද්දේ බොහෝ දෙනෙකු සිදු කරන දෙයක් වද මෙහිදී වඩාත් සැලකිලිමත් වීමේ වැදගත්කම සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. විශේෂයෙන් ගිනිකෙලි භාවිතයේදී කවදාකවත් අතේ තියාන ගිනිකෙලි පත්තු කරන්නට එපා. ඔබ ගිනිකෙලි භාවිතා කිරීම සුදුසු වන්නේ සිලින්ඩරාකාර ගිනිකෙලි ඈත තියා පත්තු කළ වහම ඉවසනේ ඉවත් වීම තුළ ඔබට මේ අනතුරුදායක තත්ත්වය අවම කරන්නට පුළුවන්. කුඩා දරුවන් කාදාකත් ගිනිකෙලි භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. වැඩිහිටි දරුවෙක් වුණත් ඔබ දෙමාපියන්ගේ අදිශ්‍රය යටතේ තමයි මේ ගිනිකෙලි භාවිතා කිරීම සුදුසු වන්නේ. ගිනිකෙලි අතේ පත්තු කරන්නට එපා. මත්වැල් මත්ද්‍රව්‍ය භාවිතා කරපු පුද්ගලයන් හුඟක් කරට මේ වැරද්ද කරන පුංචි දරුවන් නොදෙනුවත්කම නිසා මේ වැරද්ද කරනවා. ඒ නිසා ඔබ අතේ පත්තු කිරීම නිසා ඔබේ අතේ ඇඟිලි පාවෙන් වෙන්න පුළුවන්. ඔබේ මුහුණ පවා සම්පූර්ණ පිළිස්සෙමට
නවවුරුද්දේ හිසතෙල් ගැල්වීමේ නැකත එළඹෙන 16 වන ඉරු දින පූර්ව භාග 9:41 දී තිබෙනවා. රතු සහ කහ මිශ්‍ර නැතහොත් තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත්ද පයට නුගපත්ද තබා ඉඹුල්පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම සුදුසු බවයි ජ්‍යොතිෂයෙහි දැක්වෙන්නේ. නවවසරේ රැකිරක්ෂා සඳහා පිටත් යාම එළඹෙන 17 වැනි සඳුදා පූර්ව භාග 6:28 දී ඇති අතර සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත් යාම සුදුසු වනවා. පක්ෂ පාට ජාති ආගම් ભેද පසකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නව අවුරුදු උදාව වෙනුවෙන් සුභාෂෙන්සන එක් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවිට අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතයද සුබවන බවයි. පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට සෑම පත්ව සිටි දවැන්ත අර්බුදය මෙවන විට යම් සැනසෙලිදායක තත්වයකට පත්ව ඇති පසුබිමක මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුභාෂෙන්සන පණිවිඩය මගින් පවසනවා. අප වෙහෙසිය යුත්තේ එළඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් සහ සමෘද්ධිමත් කර ගැනීමට බවත් එම ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීමට හැකිවනුයේ සියලු දෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යමෙන් පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එබැවින් පක්ෂ පාට ජාති ආගම් ભેද පසකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බව පවසන ජනාධිපතිවරයා එවිට අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතයද සුබවන බවයි සිය සුභාෂින්සන පණිවුඩේ වැඩිදුරටත් දක්වා ඇත්තේ. රට මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ රට බතබුලතින් ස්වංකෝෂිත කිරීමට ගොවි ජනතාව සිදු කරන ලැබූ අභියෝගාත්මක මෙහෙය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මගින් සිහිපත් කර තිබෙනවා. එසේම පසුගිය කාල වකවානුව සිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇති බව පවසන අග්‍රාමාත්‍යවරයා මෑත කාලයේ අප මුහුණ දුන් රෝග ව්‍යසන අර්බුද මතු පරපුරට ඉතිරි නොකර නවමු සංකල්පයන් තුලින් පෝෂිත අලුත් අවුරුද්දක් ඇරඹිය යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වා ගැනීමටත් එකිනෙකා අතර අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් ඉවහල් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පවුලේ සියලු දෙනා එක්ව සතුටින් සාමයෙන් සහ සැනසෙල්ලෙන් අලුත් අවුරුද්ද සැමරීමේ අවස්ථාව පවා වසර කිහිපයක සිට අහිමි වී ඇති බවයි අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසන්නේ. පවතින අන්ධකාර සමය නිමා වී වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම සෞභාග්‍ය සම්පන්න දීප්තිමත් අනාගතයක් උදෙසා අදිෂ්ඨාන ශීලිය පළගැසීමේ ශක්තිය සමස්ත පුරවැසි පරපුරට ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද සිය අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය මගින් විපක්ෂ නායකවරයා ප්‍රාර්ථනා කරනවා. මේ අතර මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංක් මහත්මිය සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් වීඩියෝවක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්. මේ අතර උදාවන අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රයිනිකායක මහනාහිමිවරුන්ද අලුත් අවුරුද්දට සුභාෂින්සන එක් කර තිබෙනවා. දැනට අවුරුදු දෙකක් පමණ බොහොම අපහසුතා මැද ජීවත් වුණා මිනිස්සු. නමුත් දැන් මේ වර්ෂයේදී ඒ අඩුපාඩු කංගාක් දුරට දුරු වෙලා සාමකාමී බවක් සැනසීමක් ඇති වෙන ලකුණු දකින්නට තිබෙනවා. සෑම දිනාම මේ පසුගිය කාලවලදී තිබුණු දුර්වලතා සිතුම් පැතුම් අඩු කරගෙන සාමකාමීව ජීවත් වෙන්නට උත්සාහවත් වෙන්න ඕන. ඒ තුලින් ඔබ සෑම දිනාටම සෞභාග්‍යමත් වර්ෂයක් වේවා. බොහොමත්ම මෙත් සිත් පෙරටුව සිංහල හින්දු ආදී ඔබ සියලුම දෙනාගේ මා ඉල්ලා සිටින මේ කාලයේ වැඩම සිට අප රට තුළ පමණක් නොවේ ලෝකේ පුරාම නොඑක් විදිහේ අසහනකාරී ප්‍රශ්නයන් බලපවත්වන බව අපි හැමදෙනාම දන්නවා. ශ්‍රී ලංකාව තුළත් ඒ ප්‍රශ්නයන් දැඩි ලෙස පසුගිය කාලෙදී අපට දැනී ගියා. මේ අවස්ථාවේදී අපි සෑම දෙනාම ඉවසිලිමත් සහනශීලීව කාටත් එකහස
සමාන සහනශීලීව ජීවත් වෙන්නට පුළුවන්කම ඇති කරමින් වසර ගත කරන්නට අපි හැමදෙනා උත්සාහවත් කීතු අපේ සංස්කෘතික අංග චාරිත්‍ර වාරිත්‍ර ඒවා මැනවින් හොඳට ඉෂ්ට සිද්ධ කරමින් මේ අලුත් අවුරුද්දේදී වැඩිහිටියන්ට හොඳට සලකමින් කුල දෙට්ටුවන් පුදමින් මව්පියන් පිළිබඳව සොයා බලමින් ගත කරන්න ඕනෑ කරන ඉතාම සුදුසු කාලයක් සතුටෙන් සහයෝගයෙන් සහජීවණයෙන් සමගියෙන් යුතුව කවුරුත් ජීවත් වෙන්න ඕනෑ කියලා අදිෂ්ඨාන කරගන්න ඕනෑ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ මේගෙ වී යන්නේ නොනගත කාලය නොනගත කාලය අරොත් බර්කර්මින් වගේම ශ්‍රී ලංකේ අභිමානීය සමගින් ස්වර්ණවාහිනියේ අපි ගෙවුණු අවුරුද්ද මෙන්ම උදාවන අලුත් අවුරුද්දත් වාසනාවෙන් පුරවමින් ස්වර්ණ වර්ණ අවුරුදු ඔබට දෙලින කරනවා කිත්තු සාරවත් වන ජන ජීවිත අලුත් වන මේ බක්මහේ සුබ නැකතින් උදාවන අලුත් අවුරුද්ද පිළිගන්න දැන් හැමෝම සූදානම් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නොනගතය අරුත් පර කරන්නට අද උදෑසන 8 සිට අපි ඔබට අරුමැසි අවුරුද්ද ස්වර්ණ වාහිනියෙන් රැගෙන ආවා ආයි වෝ වේවා 10 11 වගේ වෙලාවල් වලදී නොනගත වෙනවා එදාට පන්සලට දාන්නේ එළිය ලිපක් බඳලා පන්සලේ හම්දුරු බඩගින්නේ තියන්නේ නේතුව දාන්න ටික අරන් ආවන මොකද වෙන්නේ දේවස්ථානයේ අවුරුද්ද පල්ලියේ අවුරුද්ද කොහොමද මං හිතන්නේ අවුරුද්ද කියන දේ අපි ශ්‍රී ලාංකීය හැම දිනාටම බොහොම ආවේනික අපේ හදට දැනෙන අපිට බොහොම සතුට ගෙන දෙන දෙයක් ඒක බෞද්ධද හින්දුද කතෝලිකද කියන දේ අපිට අදාළ වෙන්නේ නැහැ එහෙම අපිට දැනින්නේ නැහැ එක රට එක ජනතාවෙනි එක වෙමු අපි රට ගොඩනගීම අපි අත දෙමු සර්වේ ජනහා සුඛිනෝ භවන්තු සමස්ත සම්මංගලානි භව උදෑසනින්ම ඔංචිලි වාරම්මී අපූර්ව ස්වර්ණ වාහිනියෙන් විඳගත් ඔබට ස්වර්ණ වර්ණ අවුරුද්දේ ආදරය හිතවත්කම බෙදෙන රූපෙලහර අපි රැගෙන ආවේ උදෑසන 11 සිටයි ස්වර්ණ වාහිනියේ ගම්මැද්දේ ජනසෙල්ලම් පටන් ගන්නයි හදන්නේ අලුත් අවුරුද්දේ සිරු නැකත් චාරිත්‍ර ඉටු කරන්නට එතෙන් සිට ඔබත් සමග අප එක් වෙද්දී දවස පුරාම ගම්මැද්දේ ජන සෙල්ලම් වෙනුවෙන් අපේ කලාතරු ස්වර්ණ වාහිනියට පායා එනවා අපේම ආදරණීයන්ගේ ජීවිතවලට අවුරුදු අරගෙන අද රාත්‍රියේදී පාර දිගේ අවුරුදු සමරන්න ස්වර්ණ වාහිනිය සමගින් ඔබටත් එක්වන්නට පුළුවන් මේ බක්මහේ ස්වර්ණ කුමරා කුමරිය කිරුළු පළඳින අවසන් විචිත්‍රවත් තරග රාත්‍රිය අද උදාවනවා කෝල් නදින් රටම රසවත් වෙද්දී ස්වර්ණ වර්ණ අවුරුද්දේ සප්තස්වරේ රසය ඔබට රැගෙන එන්නට අද රාත්‍රී 10ට අවුරුදු සාජ්‍යත් ඔබ වෙනුවෙන්ම සූදානම් රටේම ආදරය ගෞරවයේ දිනු ස්වර්ණ වාහිනිය මෙදා සැරේ සිංහල අලුත් අවුරුද්දට දකුණේ ඉඳලා උතුරට නැගම්යන්නත් ලැහැස්ති අපේ කම ආදරය අරගෙන අපි යන ඒ ගමනට හෙට රාත්‍රියේදී එක්වන්නට අපි ඔබටත් ආරාධනා කරනවා කවදත් ලාංකේය ප්‍රේක්ෂක ඔබට ජනප්‍රියත්වයේ ඉහළම රසය තිළින කළ ස්වර්ණ වාහිනිය මේ අවුරුද්දෙත් ඒ රසය ඔබට එලෙසින්ම උදා කරමින් කොළඹ කුට්ටම විශේෂ අලුත් අවුරුදු වැඩසටහන 15 වෙනිදා රාත්‍රියේදී ගෙන එන්නේ ඔබට අමතක නොවන රැයක් බවට පත් කරමින් දොළොස් මසක් ගෙවි උදාවන මේ අලුත් අවුරුද්දේ අලුත් සිතුම් පැතුම් අලුත් බලාපොරොත්තු සියල්ලක් සමගින් ස්වර්ණ වර්ණ අවුරුද්දේ අසිරිය විඳ ගන්න රැඳෙන්න ස්වර්ණ වාහිනිය සමගින් ස්වර්ණ වාහිනී ශ්‍රී ලාංකේය අභිමානය This is live at 12 යලිත් අවධානය දේශීය පුවත් වෙත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ස්ප්‍රින්ග් සමුළුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පොදු එකඟතාවයක් ඇති කර ගැනීමට කටයුතු කෙරුණා. ඒ සඳහා එක් වූ සියලු ද්වීපාර්ශ්වික ණය හිමියන් විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල කඩයම් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නා. කවෙ වොෂින්ටන් හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික ස්ප්‍රින්ග් සමුළුවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයන් රටවල්වල මූලිකත්වයෙන් නැරඹි මේ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පොදු එකඟතාවක් ඇති වුණා. එහිදී අදහස් පළ කළ ද්වීපාර්ශ්වික ණය හිමියන් පෙන්වා දුන්නේ මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල කඩිනම් කළ යුතු බවයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල වෙනුවෙන් පොදු එකඟතාවක් निर्मल सीतारामन महात्मे වේදිකාවකට රැගෙන ඒමට හැකියවීමත් ඓතිහාසික ජයග්‍රහණයක් බවයි. මේකාබද්ද මාධ්‍ය හමුවට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවය කඩිනමින් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. එමෙන්ම ආර්ථිකයේ යථාවත් කිරීම වෙනුවෙන් මේ වෙනුවට සිදු කර ඇති සියලු ප්‍රතිසංස්කරණයන්ද ජනාධිපතිවරයා විසින් තවදුරටත් පැහැදිලි කළා. මේ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ මුදල් රාජ්‍ය මාත්‍රි ශහන්සේම සිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. ඉන්දියාව නියෝජනය කරමින් මෙහි මුදල් අමාත්‍යවරිය, ඒ වගේම පැරිස් සමාජය නියෝජනය කරමින් මෙහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් මෙහි කළමනාකාර අධ්‍යක්ෂකතුමිය සම්බන්ධ වුණා. අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කෙරුවා. ඒ අනුව ඔවුන් විසින් විවෘත ආරාධනාවක් සිය ද්විපාර්ශ්වික නායහිමියන්ට සිදු කළා. මෙම පොදු වේදිකාවට එකතු වී කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබා දීම සහ කඩිනමින් ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වගාවන්ට සිදු කරන හානි පාලනය කිරීමේ පියවරක් ලෙස මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීම පිළිබඳව සාකච්ඡා සිදු කෙරෙමින් පවතිද්දී එය නොකළ යුත්තක් බවටද සමාජයේ පුළුල් මතයක් ගොඩනැගෙමින් පවතිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ චීනය මේ සතුන් රැගෙන යාමට සූදානම් වන්නේ සත්වෝද්‍යානවලටද, එසෙත් නැතිනම් රසායනාගාර පරීක්ෂණ වැනි වෙනත් කටයුතු වලටද යන්න පිළිබඳව සැක මතුවන බවයි. කෙසේ වෙතත් රිලවුන් නිසා පීඩාවට පත්ව සිටින පිරිස් පවසන්නේ විවිධ හේතු දක්වා රිලවුන් රට පැටවීමේ තීරණය නතර කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවයි. අනුරාධපුර ගලෙන් බිඳුනා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන රසක ජනතාව රිලා ගහන ඉහළ යාම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා. පණ්ඩිකාර මඩුව, නුවරගම් කොළනිය සහ මහසෙන්ගම් ප්‍රදේශවලට මෙලෙස කඩාවැදින රිලවුන් නිවාසවලටද හානි පමුණුවා තිබුණේ බොහෝ නිවාසවල වහල පවා කඩා දමමින්. प्रदेश बहु पिरी सिदुकरन गोडबोग वगावांट द मेरिला उन्गेन डैडी हानी एल्ल वीति बेनवा බලන්න එක පොල් ගැටයක් තියෙනවා බත් මුට්ටිය කුස්සියේ නැ ඒක අපිට යන්න දෙන්නේ නැහැ අඩියක් මේ හිලා හැත්තින්ද අතේ තියෙන හදේ හරිය උදුරු අඳවනවා ගෙවල් වල කිසිම දෙයක් තියෙන දෙන්නේ නැ මත්තේ පොල් ගස් 10ක් විතර තියෙනවා අපිට කඩෙන් කන්න වෙලා තියෙන්නේ මේ අතර පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බොහෝ ප්‍රදේශවලටද සීග්‍රෙන් ඉහළ ගොස් ඇති රිලා ගහණය බරපතල ගැටලුවක් බවට පත් වී තිබෙනවා අප වාර්තාකරු සඳහන් කළේ දර්ශනපුර නවනගරය වේදේහපුර යන ප්‍රදේශවල ජනතාව මේ ගැටලුවට මුහුණ පාන බවයි මැදිරිගිරියේ බොහෝ ගොවීන් මන්්‍යොක්කා නයිමිරිස් වැනි ගොඩබෝග වගාවන්ට යොමු තිබුණත් රිලවුන්ගෙන් සිදුවන හානි නිසා එහි පළදාවද නිසි පරිදි ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ගස්වල නගිනවා ගස්වල නැගල ඉවරලා තුවක්කුවක් කරන් එනවා දකින්නකොට ගහෙන් බැහැල ඉවරලා දුවන්නේ. මේ අතර මෙරට බොහෝ ප්‍රදේශවල පවතින රිලා ගහණය පාලනය කිරීම සඳහා රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබා දීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබුණා. කෙසේ වෙතත් මෙරට රිලවුන් චීනයට ලබා දෙන්නේ නම් එහිදී සලකා බැලිය යුතු කරුණු රැසක් පවතින බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. ලක්ෂ 30ක් පමණ වන මෙරට රිලා ගහණය හේතුවෙන් ඔවුන්ගේ ආවේණික භූමි වලින් ඉවත් කිරීම විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව සිදු විය යුතු බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.
චීන සත්ව උද්‍යාන වලට උනත් මෙච්චර ලොකු ගණනක් එකවර අවශ්‍ය වෙන්නේ කොමකටද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕනේ. ලෝකේ මොන රටකටද සත්ව උද්‍යාන සඳහා ලක්ෂ ගණනින් සත්තු ආනයනය කරන්න. එහෙම ලෝකේ වෙන්නත් බෑ. ඊළඟට අපි දන්නවා මේ රට ජීවත් වෙන වැඩි හරියක්ම වියලි කලාප ආශ්‍රිත ජීවත් වෙන සත්තුන්ගේ ඒ තියෙන ක්ලයිමේට් එක අනුව මොන් සත්තු ගිහිල්ලා චීන වගේ රටක කොහොමත්ම ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැත්. මේක පිටිපස්සේ තියෙන මේ කාරණාව නෙවෙයි. ලෝකේ මේ වෙනකොට රිලවුන් වඳුරු විශේෂයන් ගන්නේ බයෝමෙඩිකල් රිසර්ච් වලට තමයි වැඩි හරියක් අරගෙන තියෙන්නේ. ඒක නිසා මේ සත්තු ගෙනියන්නේ ඇත්ත වශයෙන්ම මෙන්න මේ බයෝමෙඩිකල් රිසර්ච් වලට මේ සත්තු මරන්න, කපන්න, කෑලියට කපලා වෙන් කරලා බලන්න ගෙනියන්නේ. මේක පිටිපස්සේ සිද්ධ වෙන ජාවාරම ඉතාම මිලියන ට්‍රිලියන ගණන් වලින් ජාවාරම රාජ්‍ය රාජ්‍යයන් හරහා මේක අනීතිකරව සිද්ධ කරන ලෝකේ පාරිසර සම්මුති උල්ලංඝනය කරමින් මේ සිද්ධ වෙන්නේ එවැනි තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වයට එරෙහිව අයි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ජනාධිපතිවරයා हमुवी कारण दीद्रीय